බටර් කේක් අඩු කෝප්පවල දාලා ලිපේල් තියලා බේක් කරගන්න විදිහ. අපිට මේකට ඕනේ වෙනවා පාප්ටි ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 100ක්, තෙල් මිලිලීටර් 50ක්, බිත්තර 3ක්, වැල්ල තෙහරි 1ක්, බේකින් පවුඩර් තෙහරි 1ක්, ඒ වගේම මම නම් ගත්තේ ජුජුබ්ස්. ඔයාලට කැමති නම් මේකට මුදල් අපලක් ගන්න පුළුවන්. කඩාගත් බිත්තර තුනට සීනි ටික එකතු කරලා බීටරයක් ආධාරයෙන් හෝ ලී හැඳක් ආධාරයෙන් හොඳින් බීට් කරගන්න. මිශ්‍රණයේ බිත්තර සහ සීනි හොඳින් බීට්ටි කහපාට වෙන තෙක් හොඳින් මිශ්‍ර කරගන්න. මෙසේ සාදාගත් මිශ්‍රණයට රැන්ලා තෙහඳි 1ක් සහ පොල් තෙල් මිලිලීටර් 50ක් එකතු කරගන්න. පසුව නැවතත් මේ හොඳින් බීට් කරගන්න. ඉන්පසුව අපි බේකින් පවුඩර් තේ හැඳ පාන් පිටියකට දමා පෙනේරයක් ආධාරයෙන් කලින් සාදාගත් මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. ඉන්පසු අපි මේ මිශ්‍රණය එකම පැත්තට බීට් කරගන්න ඕනේ. එකම පැත්තට බීට් කරගත් බැටර් එක මේ පදවන්ට එනකන් සකසා ගන්න ඕනේ. ඉන්පසු අපි ගත්ත අඩුකෝප්පවල කේක් එක හොඳින් ගැලවීමට තෙල් ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මේ අඩු කෝප්පවලට සාමාන්‍ය තරමට එනකන් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මැදදී ජුජුස් ටිකකුත් මේකට දාගන්න ඕනේ. උඩටත් අපි ජුජුස් ටිකක් දාගන්න ඕනේ. අපි මේක දාගන්නේ මේක ලස්සන වෙන්න. මේ තියන්නේ අපි අනුකෝප්පවලට දාගත්ත බැටර් එක.
ඊට පස්සේ අප මේ වගේ පේන වසා ගන්න පුළුවන් වාචනක් අරගෙන අපේ මිශ්‍රණය දාගත්ත අඬකෝප ටික මේකෙන් තියා ගන්න ඕනේ. පසු අපි සාදාගත් මිශ්‍රණය මේ ආකාරයට ලිපේ තබා මඩගින්නේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. මේ සඳහා මේ වාදනයට අතුරු එකතු කිරීමක් කරන්න ඕනේ නැහැ. දැන් අපේ කේක් එක හොඳට බේක් වෙනවා. හොඳ සුවඳකුත් එනවා. දැන් අපේ කේක් එක හොඳට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ලිප ඔෆ් කරමු. දැන් අපි මේක හොඳට නිවෙන්න තියමු. හොඳට නිවුණට පස්සේ මේක මේ ආකාරයෙන් ගලව ගන්න. දැන් අපි මේක කපලා බලමු. සා මේක හරිම ලස්සනයි. මේ බලන්නකො. ඔයාලත් මේක හදලා බලන්න. හවසට ටේබල් දාන්න නම් මේක හොඳටම හොඳයි. හරිම ලස්සනයි.